තින් දවසක ොස් ගේ කක ෙලන්න මගේ සහෝදරි සහෝදරියෝ හමෝටම න්නඉති ඔයාලගේ ප්‍රශ්ණ රසකට විසුඳුබක් කරෙන විටමින්න එකක් මට හම්බුනාා ඉති මංක ගැන ඒ අප වත්සැප් රූපිකේෂාව වුනා නමුත්න් මමක ගැන තිකක් ගැඹුරින් හොල බැලුව ඇත්තද මේ කියන කතාව මේක මේ වගේ දේවල් වෙනවද කියලා. ඉතින් ඒ විටමින්න එකේ නම තමයි ජී ප්‍රමීන් කියන විටමින් එක. ඉතින් මේක ගොඩාක් දේවල් අඩංගුයි ඒ අඩං දේවලොලින් කිහිපයක් මං කියන් න්නං සෝඩියම් පොස් පපරස් මැක් නීයම් සි. ෆ ඒගේ මැගනීසිස් ගොඩෝක් මේ වගේ අදේවල් අන්තර්ගත වෙලා තියෙනවා ඉතින් අපි බලමු මේ ලික්ව දෙක හෙමක් නැතම් මේ විටමින් එක අප සත්තුන්ට දුන්නහම මොනහද අපිට තියෙන වාසි කියලා. මොලින්ම තමා සත්තුන්ගේ වැඩීම සහ බර හොඳින් වර්ධනය වෙන. ඒවගේම තමා බිත්තර පලදාාහිතාවය වැඩි වෙන. පරිම අවදියදී සහ මුල්ලවදියදී ලැබෙන බිත්තරවල හැඩය වෙනස් වෙන එක නවත්තනවා. ඒ කියන්නේ බිත්තර දාලා අවසානකාද සමහර බිත්තර පුංචි හෙමත්නතන් දාන්න පටන් ගත්තහම් බිත්තර පුංචි. මැදට වගේ අධ මාටික සාන ලොක බිත්තර එන්නේ හැබැයි ජී ප්‍රමින් කන ට මිනි එක දුන්නහම එහෙම වෙන්නේ නැහැ එකම විදිහයට බිත්තරතික ලැබෙනවා. ඒවගේම සපේ සත්තුන්ට අන ජෝනතාවයක් තියෙනවනං එක සාර්ථකව විසඳනවා. ඇමයිනෝවාම්ල... අවශ්‍යතාවත් සපුර නෝමේ බිත්තරදාන්න ගොඩක් සත්තුන්ට අපි නොහිතවට එකක දේවල් ලෝන ශරිරයේ ඉතින් මේ ඇමයි නොවාම්ල කියන එකත් එක කාරණාවක් ඉතින් ඒක සපුරනවා මේ ජීප්‍රමින් කියන ලික්විට එකක්. ඒ වගේම අපේ කට්ටිට හුගාක් ප්‍රශ්නයක් වෙලා තිබ්බධයක්ත්තමා කකුල් පඩනැති වෙනවා කියන එක. ඉතින් පාදවල ඇතිවන දුර්වලතාවයන් මගහරවා ගන්නත් මේ ජීප්‍රමින් කෙන විටමින් එක ගොඩාක් වැදගත්වෙනවා ඒගේ. අධික රශ්නය මගින් නැතිවන පීඩාකාරී බව සහ විඩාව වලක් වන්නත් මේ විටමින් එක උපකාරී වෙන ඉති මේ වගේ වටිනා කියන ගුණ ගොඩක් තියන මේ විටමින් එක අප සත්තුන්ට අපි දුන්න නම් හොඳයි කියන එක තමා මමනං අනුමත කරන්නේ. ඉතින් අපි බලමු මේ බෙත්තෙකද දෙන්නවන මාත්‍රාම කතිකරල මේ ලික්වී එකක් තියන පුංචි බෝතලේක බිත්තර දමන කිකිලියෝ සීයක් සඳහා මිලිලීර් දහයක් හෝ විස්සක් වගේ ප්‍රමාණයක් තමයි ලබා දෙන්න ඕනෙ ජලයත් එක්කං මිශ්්‍ර කරල. ඉතිං බොල්ලර සත්තු සීයක් සඳහහා එකන්න දැ. බිත්තර දමන කිලියන් වෙනයි. බොලර සත්තු වෙනයින ඒ අයට දෙනවනං ඒයට මිලීටර් පහක් දක්වා පහකට. දහයක් වගේ විශ්්‍ර කරලා දෙන්න ඕනෙ. ඉතිං පාවිච්චට කල ීමේ බෝතර හඳ හොල්ලන්න ඕන මොකදර පහලට ැස්ටක වගේ බැහලතියන්න පුළුවන් එක නිසා. ඒවගේ මතමා මේක ගපඩා කරති අද්දිී සිල් අඳර ස්ථානයක තියන්න ඕනි ෆ්‍රරිජ්චක තියෙක නෙමෙ මේක කියන්නේටික ගොඩාක් කර අව තියන කൂඩුවේ හෙමතියන්නන්නේ එ පා ටිකක්ගේ ඇතුළි කාම්මරෙකට වෙන්න තියල්ල තියන්න. ඉතින් මේකෙ ගොඩලො ලොක ප්‍රමාණත් තියෙන තින් සත්තු ගොඩා කරන ාම් වඩ ලොක ප්‍රමාණහ ඟගත්තත් පාඩු නැහැ. මේවාගේ එකින් අපර මම කලින්ීවපු ප්‍රශ්න ඔක්කොම විසිදනවනං ඇයි අපි දවත් බලාන ඉන්නේ. හොඟක් නැනෙක් එකඒක මත කියයි අප සත්තුන්ට විිටමින් දෙන්න ඔන්නෑ හොඳට බිත්‍රධනවා කියලා ඔවයේ කට්ටිය කියන කතාව ඇත්තවෙන්න පුළුවන්. හැබැයි ඉතිං අපි ඒවා වෙන්න කලින් වලක්වගන්න මන්නං කියන්නේ මාස පහෙන් වගේ සත්තුන්ට මාසකට එකපාරක්වත් අඩුම වශයෙන්. විට මින්න එක දෙන්නමේ ජී ප්‍රමීන් කියන ලීී්. ඉති ආ මගේ വඩියෝෙන් මගේ ചනල්ි බාලන කැනෙක් නං. මගේ නලි සබස් ්‍රයි් කරලා බෙල්ලයි කරන්න එකත් ලික් කල එකතු න්න ඉස්සරහට මේකු කුල සම්බන්ධ වැඩ ගොඩාක් තියෙනවා. ඉතින් ගොඩා രෝග ගැන රෝගවලට පිළියම් ගැනම හොයා ගෙන යනවා. ඉති ඒවද හරියට පෙල ගස් සලා යාට ඉදිරි පත් කරන්න බලාපොරත්තියෙන් ඉන්න එහිනං ඉති තවත් අලොත් ීඩිය යක හාම්ේමු. a hamama sebedawa sakku.